දැන් දනාට කොටුවක් වයින් ඕනකොට කරන්නේ දැන් කොහොමද කියලා රටනේ දනා ෆුල් නිකන් පොර වගේ මේක හරියන්නේ නැහැ මේක බ්‍රේක් අප් වෙන්න ඕනේ මේක හරියන්නේ නැහැ මේක මෙතනින් එහාට ඉවරයි කියලා බ්‍රේක් අප් වෙනවා හරිනේ ඊට පස්සේ දනා මාස 6ක් නිසින් දැන් වාගෙන බොයෆ්‍රෙන්ඩ් රටගෙන ඒකදී එතකොට එහෙම දුනේ මේ අර වැරදි දැන් එතනින්ම ඉන්ෆෝමේෂන් එක වැරදි වැරදි මොකක්ද වැරදුන තැන කියන්නේ මෙයා බ්‍රේක් අප් වෙලාම නැහැ මයිත් එක්ක ඈ ඔයාට බ්‍රේක් අප් වෙලා ඔයා නිකන් දීලා තියෙන්නේ මෙයාට නිදහස බ්‍රේක් අප් වෙනවා කියන්නේ දනා බ්‍රේක් අප් වෙන පාට ඒ කියන්නේ ශාසිනි බ්‍රේක් අප් වෙන පාට දනා දනා උප ඒ නිදහස උපරිමේ විතරද කියලා බ්‍රේක් අප් පීරියඩ් එක දනා උපරිම නිදහස ඉවර තියෙනවා බීම ඕන බ්‍රේක් අර කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් එක කියන්නේ බීම ඕන බ්‍රේක් so I'm free to do anything එතකොට මොනවද කියන්න බෑනේ දැන් ශාසිනි කිසි දෙයක් ශාසිනි කියන්නේ जनप्रियो මංගනද කියන්නේ ඔයා ගැන තමයි කියන්නේ ඔව් ඒ නිලිය එක සෑහෙන දුර දෙක තිය කතාව දනාගේ නිලියත් එක්ක දැන් නම් ඒ නිලියත් ඇතුළ ලස්සන විවාහ ජීවිතයක් පවුල් ජීවිතයක් ගෙවනවා දැන් මං කියන්නේ ඉතින් මේ ඒක බරපතල තේරෙන්නේ මෙයා විහිළුවටත් අසාද බඳිනවා ඉතින් දැන් ඔයගොල්ලෝ ඔක්කොයත් බඳිනවා ඒ නිලියත් බඳිනවා හරි බඳිනවනේ ඔයා විහිළුවටවත් බඳින්නේ නැහැ ඒක වර මේක බරපතල තේරෙන්නේ නැහැ බඳිනවා කෙසේද විහිළුවට යාළු වෙන්න කියන්නකෝ මං යාළුවත් වෙන්නේ නැහැ ඉතින් ඒක දැන් මායිවයි දන්නේ කොයි කාලෙන්දන්ද මායිවයි යාළුවා තියනවාද නෑනේ ඉතින් ඒකනේ මං ඔයා කොහොමද කියන්නේ ඔයා වගේ ගෑනුන මේක ඉදරත් මං යාළු වෙන්න අහලා නැත්තම් ඔයා කොහොමද කියන්නේ මං කොටු පෙන්නද දැන් මේකයි මේකයි දනාට ආස පස්සක් ලකුවට තියෙන මේ වළු කොට තියෙන මේම හරි හතරස් පෙට්ටි වලට දනා කැමති නෑ මගේ පොඩ්ඩක් මේක මෙහෙ මෙහෙ තිබ්බන මේක මේ තිබ්බන දනා කැමති වෙනවා ඉතින් එතකොට ඔයාට ඒක ආරංචි වෙන්නේ නැතිනේ මුන්න මට කියන්නේ එතකොට ඒක අනිවාර්යෙන් ඔයාට ආරංචි නෑ මේ කිව්ව ඔක්කොම කිව්වද ඔක්කොම කියන්නේ එතකොට ඔයාට මොකද හිතන අනේ බෑ දැන් මෙයා මගෙන් ඈත් වෙන්න යනවා මගේ කරගන්න ඕනේ මොකද්ද ඔයාට ඒ වෙලාවේ ආපු හැඟීම ආ නෑ කිසි දෙයක් වුණ නැද්ද නෑ ඔයාට දුකක් ආවේ නෑ නෑ ඒක නැති වුණාට පස්සේ අපි පස්සේ ආයි සෙට් වෙන්නේ ආයිමත් සෙට් වෙන්නේ